ලින්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥ වෙළඳ අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මෙන්ම දිවයිනපුර බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල අඩු කිරීමට පියවර ගැනීම නිසා බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊයේ මැදම රාත්‍රියේ සිට රුපියල් 10කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තා. එහි වාසියේ පාරිභෝගික ජනතාවට සැබෑ ලෙස ලැබෙන්නේ දැයි අද දෙරණ සොයා බැලීමක් කළා. එහිදී දක්නට ලැබුණේ බොහෝ වෙළඳ සැල් එය ක්‍රියාවට නංවා ඇති බවයි. අපි කියන්නේ ඉස්සරම අඩු කරලා ඉවරයි. ඔක්කොම 10 10 අඩු කරලා තියෙනවා වර්ගෙම. 35 රුපියල් 100යි, අච්චු පොයින්ට් එකක් 120යි. ඔක්කොම අඩු කරලා තියෙන්නේ. ඉස්සරත් අපි අඩුවෙන් දුන්නේ, දැනුත් අඩුවෙන්ම තමයි දෙන්නේ. නියම ප්‍රමිතියට පාන් ටික අපි දෙනවා බට්ටු. පාන් අපි 100යි. පාන් 100යි. ඔව් අර බෝල් එක බලන්නකෝ. ඒ තිබුණේ පාන් 120යි. අද 20ක් අඩු කරා. 10කින් එකේපු විදිහට ඔක්කොම අඩු කරලා තියෙනවා. පාන් රටරක් දෙන්නේ 100ට. ටී බනිස්සෙම 100ට 4ක් වගේ දෙනවා. ජේමනිස් 50යි, කිමුල 50යි. අඩු කරලා නැහැ තාම කඩවලු 130යි බනිස්ස අඩු වෙලා නැහැ කොයිද අඩු වෙලා දෙන්නේ නේ අඩු වෙලා නැහැ පාන් ගෙඩිය 180 දෙ ගත්තේ පාන් 180යි හැම එකම බොරුව කරන්නේ අද වැඩි වුණොත් වැඩි කරන්න දන්නවා අඩු කරන්න දන්නේ නැහැ ඒකයි හේතුව පාලකයෝ කෙලින් හිට ගන්න ඕනි කෙලින් හිට ගත්තේ නැති වුණාම මෙහෙම වෙනවා මේ අතර මිල පාලනය පිළිබඳ මෙන්ම පාන්වල බර සහ ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා ග්‍රෑම් 450ක් අවම වශයෙන් තිබිය යුතුයි ග්‍රෑම් 355 මේ පාන් රාත්‍රියේ තියෙන්නේ. නියමිත බරක් නැහැ. මේ පාන් රාත්‍රියේ රුපියල් 170යි. පාරිභෝගික අධිකාරිය ඉල්ලා සිටිනවා මේව සම්බන්ධව මැදිහත් වෙන්න කියලා. මේවා ඊස් දාලා පුම්බලා තියෙනවා.